හැමෝම පිළිගන්න සුබ දවසක් කියලා. අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ ටිප්ට්‍රොනික් ට්‍රාන්ස්මිෂන් එක ගැන. තාම channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන subscribe button එක ඔබලා දැන්ම channel එක sub කරලා තියාගන්න. ඒ වගේම bell එකක් click කරලා තියාගන්න. වැඩි කතා නැතුව අපි බලමු කෙටියෙන්ම සරලවම ටිප්ට්‍රොනික් ගැන. හොඳයි. මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන් මේකේ අභ්‍යන්තර සැකැස්ම ගැන කතා කරන්න යන්නේ නැහැ. මේක වැඩ කරන්න කොහොමද හරියට භාවිත කරන්න කොහොමද සහ වාසි අවාසි ගැන තමයි කතා කරන්න යන්නේ. මුලින්ම අපි බලමු ඇයි මේ විදිහ ට්‍රාන්ස්මිෂන් එකක් ආවේ කියලා. හරි ඊට කලින් කියලා ඉන්නේ ට්‍රිප්ටොනික් කියන්නේ මොකද්ද කියලා. ට්‍රිප්ටොනික් කියන්නේ ඔටෝ ගියර් වාහන සඳහා හඳුන්වා දුන්න මැනුවල් ගියර් ෂිෆ්ට් කරන්න පුළුවන් ක්‍රමවේදයකට. මේකේ අතීතයට පොඩ්ඩක් ගිහින් බැලුවොත් මෙම ක්‍රමය 1990 දී පෝෂ් සමාගම විසින් ඔවුන්ගේ පෝෂ් 911 කාර් එක සඳහා තමා නිර්මාණය කරලා ඉදිරිපත් කරලා තියෙන්නේ. ලංකාව තුල මෑත කාලීනව ජනප්‍රිය වුණත් ඔයාලට පේනවා ඇති මේක ගොඩක් කලින් තමයි හොයාගෙන තියෙන්නේ පෝෂ් සමාගම විසින්. හොඳයි දැන් අපි බලමු ඇයි පෝෂ් සමාගමට මෙහෙම දෙයක් කරන්න හිතුනේ කියලා. ඔටෝගේ වාහන ඩ්‍රයිව් කරනකොට ඇති වුණ කම්මැලිකම සහ ක්ලච් එකක් පාගන්න නැතුව ගිය ෂිෆ්ට් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන අත්හදා බැලීම වලට පස්සේ තමයි මේ ක්‍රමය ඉදිරිපත් වෙන්නේ. පෝෂ් සමාගම කියන විදිහට එයාලට උවමනා වෙලා තියෙනවා ඔටෝගේ වාහනයක පොඩි ස්පෝට් ෆීලින් එකක් ලබා දෙන්න. අන්න ඒ හේතුව ප්‍රධාන කරගෙන තමයි මේ වැඩේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු සාමාන්‍ය වාහනයක මේක වැඩ කරන්නේ කොහොමද කියලා. සාමාන්‍ය ඔටෝ වාහනයක මේ විදිහට PRND මේ වගේ විදිහට ගිය පොසිෂන් ටික බලා ගන්න පුළුවන්. නමුත් මේ ටිප්ටොනික් තියෙන වාහනවල මීට අමතරව M කියලා වමට හරි දකුණට හරි ෂිෆ්ට් කරන්න තියෙනවා. ඒ වගේම ප්ලස් ලකුණක් සහ මයිනස් ලකුණක් බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම වාහන මැනුෆැක්චරර් අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන් මේ තියෙන පිළිවෙල. අපි මේක භාවිතා කරනකොට දැනගන්න ඕන වැදගත් දෙයක් තමයි වාහනේ ඔටෝ මෝඩ් එකේ යනවා නම් වාහනය ධාවනය වෙන එක සම්පූර්ණයෙන් නවත්තලා බ්‍රේක් එක පාගලා තමයි මැනුවල් මෝඩ් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ ගියර් ලීවර් එක ඉදිරියට සහ පසුපසට කරලා ගියර් අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ වාසි සහ අවාසි මොනවද කියලා. මේකේ වාසි ගැන කතා කරන්න තියෙන්නේ අපිට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තරමක් දුරට ස්පොට් ෆීල් එකක් ගන්න පුළුවන්. ක්ලච් එකක් පාගන්න නැතුව ගිය ෂිෆ්ට් කරන්න පුළුවන්. කඳු පල්ලම් වලදී ඔටෝ මෝඩ් එකට වඩා හොඳ කන්ට්‍රෝල් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අවාසි විදිහට තියෙන්නේ මේන්ටේනර් රිපෙයාර් කොස්ට් එක වැඩි. ඒ වගේම ගිය බොක්ස් එක ගොඩක් කම්ප්ලෙක්ස් වැඩි. හොඳයි මම හිතනවා ඔයාලට පොඩි අවබෝධයක් එන්න තියලා කොහොමද මේක වැඩ කරන්නේ සහ වාසි අවාසි මොනවද කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක් හැමෝටම.